We read that Tamil Saneha. මේක අපේ රට අපට සාධාරණ සමාජයක් අවශ්‍යයි. ඒකට පක්ෂයක් නැහැ. ඒකට ජාතියක් නැහැ. ඒකට ආගමක් නැහැ. අන්න ඒ උදාර අරමුණ ඉෂ්ට කර ගැනීමට නම් අපි සියල්ලෝම ඒකරාශී වෙන්න ඕන. මේ ලංකාවේ ක්‍රියාත්මක වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මුළු රටම දවසින් දවස ප්‍රතික්ෂේප කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තියක් හැටියටම මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව 78 සම්මත කරනකොට සිරිමා බණ්ඩාරනායක මැතිණිය දැඩිසේමකට විරෝධය ප්‍රකාශ කරලා කිව්වා මේක ආඥාදායක බිහිකරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක්. දැඩිසේනා නායක මහත්මයා කිව්වේ මේකෙන් සීසර් කෙනෙක් හදනවා කියලා. ජනාධිපතිතුමා මේකට විරුද්ධයි. එතුමා කොළඹ ඉඳලා කතරගමට පයින් ගියා. පළවෙනි මාතෘකාව විධායක ජනාධිපතිතුමා අහෝසි කළ යුතුයි. එතුමා 2005 ඡන්දෙදී जनता विमुक्ति जनाधिपति දැන් මේ සියලුම පක්ෂවල අප්‍රසාදයකට ඵල වෙමින් පවතින ඵල වෙලා තියෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ සුද්ධ වූ නීතිය ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හදන්න ඕන විධායක ව්‍යවස්ථාදායක අධිකරණ බලතල ඉතාමත්ම පිරිසිදු වෙන් කරන්න මෙතන කරලා තියෙන්නේ මේ විධායක ජනාධිපතිවරයාට සමාන ඌවේ ලෝකෙ කිසිම රටක නැහැ මේකේ ව්‍යස්තදායක සභාවත් එහෙම් පිටියම දුර්වල කළා තියෙනවා. සභාවේ වැඩක් නැහැ. කොළින් ආශිල මහත්මයා කිව්වා මේ ව්‍යස්තා ආපු වෙලාවේ අඩු ගානේ මේකට වගන්තියක් දාලා තියන්න ජනාධිපති කමේ ඉන්න කාලේ පිස්සු හැදුනොත් මේ පිස්සව එලවන්න වගන්තියක් දාලා තියන්න කියලා. ඒක යන්න එලව ගන්න පුළුවන්. දැන් එලව ගන්නවත් ඉජෙක් නැහැ අපිට. මේ රටේ සංවර්ධනය ගැන කතා කරනවා. අද වතුර නැතුව මුළු මහත් ජනතාවක් දුක් විඳින විශේෂයෙන් රජ රටේ එක හැබැයි එකක් තියෙනවා මේ විධායක ජනාධිපති ක්‍රම යටතේ අපි දැන් කුඩු වලින් ස්වයං පෝෂිතයි අපේ ප්‍රධාන ආහාරය කුඩු කුඩු වලින් ස්වයං පෝෂිත රාජ්‍යයක් හැටියට අපිට මහ ගෞරවයක් තියෙනවා අල්ලනවා කුඩු දඩුවම් නැහැ වෙච්ච දේකුත් නැහැ කුඩු වාස්තු වෙලා යන නීතියක් නැති රටක් කොහොමද සංවර්ධනය වෙන්නේ අද ජනතාව දුක් විඳින්නේ ඇයි ඇයි මේ දූෂණය ඒ නිසා තෙල් වල මිල කිරිපිටි මිල පරිපූර්ණ මේ සියලු දේ පිළිබඳ ගත්තොත් එම මේ සියල්ලකම දඩ ගහන්නේ ජනතාවට ජනතාවගේ කරපිට දාලා ඇදපන් ගොනෝ හපුතල් යනවා ජනතාව අදිනවා බර නාස්තිය දූෂණේ අල්ලස රජ වෙනවා ඒ නිසා විශේෂයෙන් විද්වතුන් විශේෂයෙන් බුද්ධිමතුන් මේවා ගැන කතා කරන්න ඕන කතා කරලා ජනතාවට ඇත්ත පැහැදිලි කරන්න ඕන